ස්වාමීන් වහන්සේ මෑතකදී පුංචි දරුවන්ව දූෂණයට ලක් වූ සිදුවීම් කිහිපයක්ම සිද්ධ වුණා. එක් සිද්ධියකදී එම දැරිය මිය ගියා. ඒ හරහා මේ සිද්ධිය දුටු ශ්‍රවණය කළ අයත් බලවත් කර්ම රැස් කරගත්තා. මේ පිළිබඳව අපිට ධර්මානුකූලව ඔබ වහන්සේ කොහොමද පැහැදිලි කර දෙන්නේ? එයා කර්මයක් විපාක දෙනකොට අරයා කර්මයක් රැස් කරනවා. එයා කර්මයක් රැස් කරනකොට ඒක දැකලා සියලුම අය ඒ කෙරෙහි ගැටිලා සියලුම අය අකුසල් මාර්යා ලෝකෙ නිර්මාණය කරන්නේ හිම තමයි. එක්කෙනෙක් අකුසලයක් විපාක දෙනවා. දැන් මේ පුංචි දරුවා අකුසලයක් විපාක දුන්නේ. මොකද එයා පෙර ජීවිතේ බරපතල ප්‍රාණඝාත අකුසලයක් සිදු කළා තිනවා. ඒ බරපතල ප්‍රාණඝාත අකුසලේ තමයි යාට විපාකෙට ආවේ. නමුත් එයා බරපතල ප්‍රාණඝාත අකුසලයක් ගිය ජීවිතේ කළා. එයා මනුස්ස දරුවෙක් වෙනවා ඉපදෙනවා. ඒ ඉපදුණේ ඇයි? මැරෙන වෙලාවේ බරපතල ප්‍රාණඝාත අකුසලේ යටපත් කරගෙන මොකක් හෝ කුසල් චිත්තයක් තමයි සකස් වෙන්නේ. ප්‍රාණඝාත අකුසලේ යටපත් කරගෙන කුසල් චිත්තයක් සකස් වෙනවා. කුසල් චිත්තයට අදාළව මව් කුසකට බැහැලා යා ඔය වයසේ දරුවෙක් බවට පත් වුණා. පත් වුණාම අර අකුසල් විපාක ඇවිල්ලා යාට විපාක දුන්නා. ඒතකොට ඒ අකුසල් විපාකේ යා විපාකෙට දෙනකොට එයා නිසා එයාට අර වැරද්ද කරපු කෙනා නැවත අකුසලයක් අලුතෙන් රැස් කරගන්න. ඒතකොට මේ හේතුව නිසා මේක දැකලා දැන් මුළු සමස්ත සමාජයේම ලෝභ දේශ මොහ අකුසලෙ වැඩි කරගන්න. ඒතර බලන්න දැන් මොකද්ද මෙතන සිද්ධ වුනේ? අකුසලයක් විපාක දුන්නා. අකුසලයක් විපාක දීපු නිසා එහේ එක අකුසලයේ විපාකයේ තුල දැන් ලක්ෂ ගාණක් බලවත් වූ ලෝභ දේශ මොහ අකුසලයන් බලන්න කොච්චර මොහයක්ද කියලා. මායයා ලෝකයේ ගලපලා ලෝකයේ දැන් ගොඩනගලා තින්නේ එහෙමයි නෝනේ. දැන් අපි කොච්චර නිවැරදිව හිටියත් අපිට ගැලවෙන්න බැහැ නෝනේ. කෙනෙකුත් නැහැ මට ප්‍රශ්නයක් නැහැ මං සමාජය හදන්න යන්නෙත් නැහැ මට ඕනෙත් නැහැ මං නිවැරදි ඉන්නවා කියුවට ඒක කරන්න බැහැ. මායයා ලෝකයේ ගොඩනගලා තින්නේ වැරදි කරන කෙනා වැරදි කරලා අකුසලේ යනවා අපායට යනවා. වැරදි නොකරන කෙනා වැරදි කරන කෙනා ගැන ගැටිලා අකුසල් මූලය දෙන්නම කොටු වෙලා තියෙනවා. ඒ නිසා මේ කොටුවිල්ලෙන් ගැලවිලා නොනා ධර්මයේ තුල තමයි අපිට මේක දකින්න තියෙන්නේ. මෙතනදී මේ ආරෂ්ඨාංගික මාර්ගයට වඩා වෙන ධර්මයක් නැහැ. ඒක දැන් ඔතන ওই ඉන්ද්‍රිය අසංවරය නිසා මේ මිනිස්යා දරුවව දූෂණය කරන්නේ ශිල්පද විනීමක් සිද්ධ වෙන්නේ. ඒතොර ශිල්පද විනීම අයිති වෙන්නේ කොමටද? සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ. ඒක දැන් සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ එයා තුල වැඩුන්නේ නැත්තේ ඇයි? සම්මා සංකප්ප වැඩිලා නැහැ. සම්මා සංකප්ප වැඩුනේ නැත්තේ ඇයි? සම්මා දිට්ඨිය වැඩිලා දැන් මොකද ප්‍රශ්නේ? ඔතනයි ප්‍රශ්නේ. එල්ලුංගහේ ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. ඉරහිදේ ප්‍රශ්නේ නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ සම්මාදිට්ඨිය දුකද? එහෙනම්. එහෙනම් මිනිස්යාට පන්ති දාලා උගන්වන්න ඕනේ සම්මාදිට්ඨිය මොකක්ද කියලා. එහෙනම්. මේ අකුසලයේ මේකයි අකුසලයේ විපාකයේ මේකයි කියන තැන සංසාර බය ඇති කරන්නේ. එහෙනම්. ඉතින් ඔතන තමයි තියෙන ප්‍රශ්නේ. ඒතකොට ඔතන ප්‍රශ්නේ තියෙනවා වගේම අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ සමාජීය විෂම වෙන්න විකෘති වෙන්න විකෘති වෙන්න අපි දකින්න ඕනේ මේ අකුසල් විපාකයක් නිසා මේක වෙන්නේ. ඒ නිසා මම කුසලයේ තුල ශක්තිමත් වෙනවා කියන තැනට මම කුසලයේ තුල ශක්තිමත් වෙනවා කියන තැනට එද්දිලා Taman දක්ෂ වෙන්න ඕනේ Tamanගේ පුංචි දරුවා වැඩිහිටියා අම්මා තාත්තා පවා නිරේතුරුව කුසලයේ තුල ශක්තිමත් ඒ කුසලයේ තුල ශක්තිමත් වුණත් නොනා මේ පැත්තෙන් අකුසල් මූලයන් අනිත්‍යය වඩනවා නම් අපිටත් අතීත අකුසල් විපාකෙට එන්න තියෙනවා නම් එතනත් අපිට සුරක්ෂිතභාවය නැහැ.